අද අපි මූණ දෙන්නේ එදා බ්‍රිතාන්‍ය පාලනයේ යටත් විජිත පාලනයේ තිබුණු තත්ත්වයට යන ගමනක් ඉදිරියේ කියලා අපි මතක් තියාගන්න ඕන. ඒ ගමන ඉදිරියට යන්න අපට ඉඩ දෙන්න බෑ. මොකද්ද මේ කරන්නේ? යහපාලනයක් ගැන කතා කරලා දුෂ්ට අවපාලනයක් ඇති කරනවා. තමන් නාන්සේලාගේ බඩු මිල බස්සනවායි කියලා බඩු මිල වැට් බද්ද එහෙම දාලා ඕගාලා වැඩි කරනවා. ඒ වාගේම මේ සුභ සාධන කබනවා හැම පැත්තෙම. රජයේ දේපල විකුණනවා. මෙන්න මේ ගමන තමයි දැන් මේ ආණ්ඩුව යන්නේ. මේක ගැන අනිත් කතිකෙන් විස්තර කරයි. නමුත් මම තමුන්නාන්සේලාට මේකට හේතුව පැහැදිලි කරන්නයි මේ ටික වෙලාවේ බලාපොරොත්තු වන්නේ. සහෝදරවරුනි සහෝදරයනි, 1956 ඉඳලා බණ්ඩාරනායක මහත්මයාත් එක්ක ෆිලිප් ගුණවර්ධන ලංකා සම සමාජ පක්ෂයෙන් සම්බන්ධ වෙලා, ඊන් පසුව සම සමාජ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂයේ වම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් වෙලා ආණ්ඩු පිහිටුවලා අප රට දේශීය සංවර්ධනයක් ඇති කරලා බ්‍රිතාන්‍ය පාලනයත් බ්‍රිතාන්‍ය ආර්ථිකයත් අපි මේ අප රටේ පාල පහ කරලා දැම්ම. දැන් සහෝදරවරුනි සහෝදරයනි, මේ රනිල් වික්‍රමසිංහ ප්‍රතිගාමි ජාත්‍යන්තරේ ඇමරිකා ප්‍රධාන ප්‍රතිගාමි ජාත්‍යන්තරේ ආසියාතික නායකයා අප රට නැවතත් ඒ ඇමරිකා ප්‍රධාන අධිරාජ්‍යවාදයට විකුණන්නයි කටයුතු කරගෙන යන්නේ. ඒක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලෝක බැංකුවෙන් මිලියන $1,500 ලබා ගැනීමේ ඒ සොච්චපට අවශ්‍යයි කියලා තමයි මේ කැපිලි ඔක්කොම කරන්නේ. තමුන්නාන්සේලාගේ බඩට පහර ගහන්නේ. සහෝදර සහෝදරවරුනි, මේක කරන ගමන් අපේ රටේ නිදහස ස්වෛරභාවය විකුණන වැඩපිළිවෙලකුත් ගෙනියනවා. තිරිකුණාමලේ ඒ වරාය ඇමරිකාවේ 7 වෙනි මේ නාවික බලකායට බාර දෙන්න යනවා ඒගොල්ලන්ගේ නැව් එහෙ තැන්පත් කරන්න. ඒ මදිවට මෙතන බංකොලොත් තත්ත්වයක් තියෙනවා. සුභ සාධන කපන්න වෙලා තියෙනවා. සංවර්ධනය කරන්න බෑ කියලා කියන මේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ආණ්ඩුව මොකද්ද කැබිනට් එක කළේ? ඩොලර් මිලියන 400ක් අප රටට ජෙට් ආක්‍රමණශීලී යාන ලබා ගැනීමට අපේ මේ හමුදාවට කටයුතු කරගෙන යනවා. අපට යුද්ධයක් තියෙනවද? අපට පිටරට ආක්‍රමණයක් තියෙනවද? නෑ. අපිව ඇමරිකාවේ මේ කලාපේ ආරක්ෂා කියන ඒගොල්ලන්ගේ පාලනය ශක්තිමත් කරන වැඩපිළිවෙලට අපිත් ඇතුල් කරලා තියෙනවා. අපිත් දැන් යටත් කරලා තියෙනවා. ඒකම අපිට තිබුණු අර මේ තුවක්කු ආයුධ මේවා ගිහිල්ලා මූදේ දාලා ඩොලර් මිලියන 300ක් වෙන් කරනවා නවීනම ආයුධ ඇමරිකාවෙන් ලබා ගන්න. සහෝදරවරුනි සහෝදරයනි, මේ වාගේ නැවත අප රට නව යටත් විජිතයක් කරන්නයි මේ තත් කරන්නේ කියලා තේරුම් ගන්න ඕන ජනතාවට
දැනුවත් කරන්න ඕන. සහෝදර සහෝදරයනි, මේ දරුණු ගමන තමයි එක්සත් ජාතික පක්ෂ ප්‍රධානව මේ වර්තමාන ආණ්ඩුව යන්නේ. ඒක කිරීමට බදු සහන දෙන්නේ පොහොසතුන්ට. 15%කට උපරිමය බස්සලා එදා එන්.එම්. පෙරේරා මුදල් ඇමති වෙනකොට කෝටිපතියන්ට 70%ක උපරිමයක් ගෙවන්න වුණා. දැන් 15%කට බස්සලා සාමාන්‍ය ජනතාවට තමයි බදු බර දාන්නේ. මෙන්න මේකයි මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති. සහෝදරවරුනේ, සහෝදරයනි, දැන් තමුන්නාන්සේලාට මේකට නිසි නායකත්වයක් හෝම ගම දෙන්න බන්දුල්ල ගුමනෝදන ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ වාගේම රටට නායකත්වය දෙන්න ඒකාබද්ධ විපක්ෂය එක්ක මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි ඔබතුමන්ලට කියනවා, අප රට බේරගන්න අපිත් එක්ක අත්වල් බැඳගෙන මේ ද්‍රෝහි ආණ්ඩුව පළවා හරින්න සටන් කරන්නයි කියලා ලබන මැතිවරණයත් ඊන් පසුවත් පාරට බහල අපි ඒක කරමුන් කියලා තමුන්නාන්සේලාට ජය වේවා කියමින් මගේ වචන ස්වල්පේ වාග අවසන් කරනවා.